ඊළඟ මේ විධායක බලය මෙකට වැරදි අපේ රටේ පාවිච්චි වෙන නිසා අපි හිතනවා මේ විධායක බලය වෙනස් වෙනවා. මේ තනි පුද්ගලයෙක් මත අසීමිත බලයක් කේන්ද්‍රගත වෙලා තියෙනක වෙනවා. ඊළඟ අධිකරණේ. අධිකරණයට තවත්, ඒ කියන්නේ අධිකරණයට තියෙන්නේ තියෙන නීති අර්ථ නිරූපණය කරමින් දඬුවම් ලබා දෙන. සමහර වෙලාවකදී පොදු ජනයා අපේක්ෂා නොකරන තීන්දුව අධිකරණයෙන් ලැබෙනවා. ඒකට අධිකරණයට දෝෂාරෝපණය කිරීමෙන් පළක් නැහැ. අධිකරණ සැලකිලිට භාජනය කළ තියෙන්නේ ඔවුන්ට සම්පාදනය කළ තිබෙන නීතිය අනුව තමයි ඔවුන් එක ඒකට අනුව තීන්දුව ලබා දෙන්නේ. ඒ නිසා නව නීති විශාල ප්‍රමාණයක් අපි ගේනවා. මේ වංචාව දූෂණේ නාස්‍ය නතර කිරීම සඳහා නව නීති ප්‍රමාණයක් අපි ගේනවා. ගෙනල්ලා මොකද කරන්න ඕන? මේ පාර්ලිමේන්තුවත් විධායකයත් අධිකරණයත් නේද නිශ්චිත සමාජ උවමනාවන් වෙනුවෙන් වැඩ කරන ආයතනයක් බවට අපි පරිවර්තනය කරන්න මේ රට වෙනස් කරන්න පටන් ගන්න ඕනේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දෙන්නේ පොලිස්පතිවරයා දේශබන්දු පොලිස්පති ධූරයට පත්කිරීම වැරදි කියලා. පත්කිරීමේ බලධාරියා කවුද? පත්කිරීම බලධාරියා ජනාධිපතිවරයා. හරියට මතක තියා. ජනාධිපතිවරයා විසින් නමක් යවනවා විවස්ථා සභාවට. විවස්ථා සභාව විසින් ඒ නම අනුමත කරලා ජනාධිපතිවරයාට එවනවා. ජනාධිපතිවරයා විසින් පත් කරනවා. දැන් පත් කිරීමේ බලධාරියා කවුද? ජනාධිපතිවරයා. දැන් තර්කයක් ගොඩනගින්න එනවා. මේ පාර්ලිමේන්තුවේ තීන්දුවකට අත තියන්න අධිකරණයට බෑ කියලා. බොරු. හරි. එහෙම බලයක් දීලා නැහැ විවස්ථා සභාව. විවස්ථා සභාවෙන් පත් කරන එකම තනතුර පොලිස්පතිවරයා නෑ. තව තනතුරු ගොඩ. පාර්ලිමේන්තු මහලේකම්වරයා. විවස්ථා සභාව. මැතිවරණ කොමිසම. විවස්ථා සභාව. රාජ්‍ය සේවා කොමිසම. විවස්ථා සභාව. නේද? ඊපස්සේ ගත්තොත් පොලිස් කොමිසම. විවස්ථා සභාව. පොලිස් ප්‍රතිවරයා විවස්ථා සභාවේ මේ ආදී රටේ වැදගත් ආයතන විශාල ප්‍රමාණයක් විවස්ථා සභාවෙන් පත් කරනවා. එතකොට ඕන පුරවැසියෙකුට ඒ පත් කිරීම පිළිබඳව, ඒ කියන්නේ පත් කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කරලා නැහැ කියලා තමන්ට අදහසක් තියෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දෙමේ අයිතිය තියෙනවා. දැන් මෙතන පොලිස් ප්‍රතිවරයාගේ ප්‍රශ්න උන දී තමයි විවස්ථා සභාවේ නම දිනක් ඉන්න 10ක් ඉන්න එකක් පුරවලා නැහැ තාම. මේ නම දිනාගෙන 5 දිනක් අනුමත කරන්න ඕන. එදා සිද්ධ වුණ දේ තමයි කතානායකත් එක්ක තමයි නම දෙනා ඉන්නේ. හතර දෙනෙක් පොලිස් ප්‍රතිර පක්ෂව ඡන්දෙ දුන්නා. දෙන්නෙක් නිහඬව හිටියා. දෙන්නෙක් විරුද්ධ වුණා. එතකොට විවස්ථා සභාවේ අවස්ථාවක් තියෙනවා. ඡන්දෙ සමාන වුණොත් තීරක ඡන්දෙ පාවිච්චි කරන්න පුළුවන් කතානායකවරයාට. ඡන්දෙ සමාන වුණොත් පක්ෂ ඡන්දයි විපක්ෂ ඡන්දයි සමාන නම් පාවිච්චි කරන්න පුළුවන් තීරක ඡන්දයේ කතානායකතුමාට. හැබැයි මෙතන මොකද වෙලා තියෙන්නේ? හතර දෙනෙක් පක්ෂයි විරුද්ධ දෙන්නයි නිහඬ දෙන්නයි. දැන් විතර මෙතන විරුද්ධ වීමයි පක්ෂ වීමයි සමාන වෙලා නැහැ. කතානායකවරයා ලියුමක් ලියලා මෙහෙම ජනාධිපතිවරයාට. දැන් මෙතන තමයි අනුමත කරන්න ඕන. අනුමත කරලා කතානායකවරයා මෙන්න මෙහෙම අනුමත වුණා කියලා දැනුම් දෙන්න ඕන. කතානායකවරයා ලියුමක් ලියනවා හතර දෙනෙක් පක්ෂ වී ඇත, දෙදෙනෙක් විරුද්ධ වී ඇත, තව දෙදෙනෙක් නිහඬ වී ඇත. නිහඬ වී ඇති දෙන්නා විරුද්ධ වූ අයයි කියලා සලකන්නේ නම් මාගේ ඡන්දේ පක්ෂව ලබා දෙනු ඇත. මේකට විරුද්ධ තමයි කතානායකට විශ්වාස භංගයක් ගෙනාවේ. දැන් කතානායකවරයා තමයි එතන බලධාරියා. මෙහෙම ඡන්දෙද ගත්තා මෙහෙම අනුමත කරලා කියලා දැනුම් දෙන්න. හැබැයි කතානායකවරයා දැනුම් දෙන්නේ කොහොමද? හතරක් පක්ෂ වී ඇත, දෙකක් නිහඬ වී ඇත, දෙකක් විරුද්ධ වී ඇත. නිහඬ වී ඇති දෙක විරුද්ධ වූ අයයි කියලා සලකන්නේ නම් නේද විරුද්ධ වීම සහ පක්ෂ වීම සමාන වෙනු ඇත. එසේ සමාන වන්නේ නම් මගේ තීරක ඡන්දය මම පක්ෂව පාවිච්චි කරු ඇත. අපබ්‍රංශයක් නෙවෙයිද? ඉතින් ඔන්න ඕක කේන්ද්‍ර කරගෙන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ගියේ. ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කරේ? බැලු බැල්මටම වාර්ණියෝගයක් දෙන්නේ ඒ නිසා. බැලු බැල්මට මේකේ නිමිත්තක් තියෙනවා. එහෙම නැත්නම් මේ අර එහෙම වාර්ණයක් දෙන්නේ නැහැ. බැලු බැල්මට මේකේ නිමිත්තක් තියෙනවා කියලා මොකද කරන්නේ? පොලිස් ප්‍රතිවරයාගේ දුර කාලය, පොලිස් ප්‍රතිවරයාගේ පොලිස් ප්‍රතිවරයාට වැඩ කිරීම අත්විඳු වුණා. දැන් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව කියන මොකද්ද? ඒ නඩු තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. මම අදත් කියන්නේ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව කරපු කතාව පුළුවන් නම් එළිය කරන්න. පුළුවන් නම් එළිය කරන්න කියන දිනේෂ් ගුණවර්ධන. බලාගම එළිය කරපුවා මොකද වෙන්නේ කියලා. ඊළඟ පුළුවන් නම් පොලිස්පති දේශබන්දු එක ලියුමකට අස්සනක් ගලපෙන්න පොලිස්පති හැදීර. නිකන් කියලා වැඩක් නැහැ නේ. අපි නඩුව පිළිගන්නේ නේද පොලිස්පති යාමයි පොලිස්පති ලෙසලා වැඩ කරනවා. එහෙම කියලා වැඩක් නැහැ නේ. මොකද කරන්න ඕන? පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කියලා පුළුවන් ආසන ගලපෙන්නකලියුමකට හරි වෙන දේ බලා ගන්න පුළුවන්. මේ මොකද්ද මේ කරන්නේ? දැන් අර ශිෂ්ටත්වයේ පිළිබඳ ගොඩනැගුණු ආයතන වල පිළිබඳව ඒ වගේ ගෞරවය, ඒ වගේ වටිනාකම මේ පාලකයා ආරක්ෂා කරනවා. මුළු සමාජයම කඩාවැටීමට භාජනවා. මම කියන කරුණු කීපයක්. දැන් සමහර විශාල අපරාධ තියෙනවා. ඒ අපරාධ දැන් අපි හිතමු වැලිගම පොලිස් කොට්ටාසේ අපරාධයක් සිදු වුණාම ඒක මෙහෙවීමේ බලයේ තියෙන වැලිගම පොලිස් කොට්ටාසේ. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා නම් ඉහළින් ඒකට ඒ පරීක්ෂණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දිය යුතුයි. සමහර වෙලාවක දේවා කරන්න ඕන පොලිස් ප්‍රතිවරයා. පොලිස් ප්‍රතිවරයා අස්සනක් ගහලා මේක මේ වගේ බරපතල ගණන් අපරාධයක්. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුයි. CID එකට. දැන් මේ යොමු කරන්න බෑ. මේ මදක ඊයේ එක්කෙනෙක් දෙන්නේ ඝාතනය වෙනවා. දැන් ඒක පිළිබඳ පරීක්ෂණ කොහොමද යොමු වෙන්නේ? ප්‍රශ්නයක් වෙනවා.
ඊට පස්සේ කවුරුහරි ප්‍රවේශයේ කත්තඩමුඩ ගන්නවා. කත්තඩමුඩ අරන් එතන නඩු පවරනකොට වැරද්ද කරපු කෙනෙක්. ඒක නීතිච්ච මහතුරු කියලා කියනවා. මාව අත්අඩංගුවට ගත්තේ බලයක් නැති පොලිස්පතිවරයෙක් ලබා දෙන ලද නියෝග මත. ඒ නිසා මාව අත්අඩංගුවට ගැනීම වැරදි. ඒ බලයක් නැහැ. දැන් මේ ඡන්දෙට නම් කිසි බලපෑමක් වෙන්නේ නැහැ හොඳයි. හැබැයි මේ සමාජයක පැවැත්මකට බලපෑමක් වෙනවනේ. එතකොට මුළු ආණ්ඩුවක් එක දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් වෙනුවෙන් පෙනී සිටි දෙකෙන් පෙන්වන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ පොලිස්පති කමිට ආදේශ බන්දු දැම්මොත් වැඩේ හරියට යනවා. වින කෙනෙක් දෙමුත් වැඩේ හරියට යන්නේ ඉති වැඩක් නෙවෙයි නේද? එහෙනම් ඒ ආයතන වලින් වැඩක් නෙවෙයි. ආයතන රඳා පවතින පුද්ගලයා මතන. ඒ ආයතන වල පැවැත්ම අහුසි වෙනවනේ. ආ දේශබන්ධුම තියාගන්න ඕන. රජයක් හිම කල්පනා කරන්නේ මොකටද මේ? තමන්ට අවශ්‍ය වෙන අයතා ක්‍රියාවල යෙදෙන්න. ඒ පොලිස්පතිම තමන්ට ඕන කියලා පෙන්වන්නේ මොකක් වෙනුවෙන්ද? තමන්ගේ අයතා වැඩ කරගැනීම සඳහා සුදුසුම පුද්ගලයා ලෙස. රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ පැවරීතමන වැඩ කටයුතු කරගන්න ඕනකම නම් තියෙන්නේ. තවස් ජේසන් නිලධාරීන් ඉන්න නිලධාරීපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ පැවරීතමන නීත්‍යානුකූල වැඩ ටික කරගන්න නම් පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීපත් කරන්න පුළුවන්. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුවර තමන්ගේ වැඩ කරගන්න නම් තමන්ගේ මිනිහෙක් දාගන්න ඕන. තමන්ගේ වැඩ කරගන්න කර පොදු සාධාරණ කරගන්න නම් ඒ පොලිස් නිලධාරී කරා පුළුවන්. හැබැයි තමන්ට ඕන වැඩ කරගන්න නම් මේ වගේ පොලිස්පතිවරයෙක් ඕන වෙනවා. හොඳට මතක තියාගන්න. මේ රට කොහොමද යමින් තියෙන්නේ? ඒ නිසා මම මේ මෑත උදාහරණ අරන් පෙන්නුම් කරන්නේ මෙන්න මේ අසිස්තත්වේ පරාද කරන්න අපිට. හැම පුරවැසියෙක්ම විවස්ථාදායක සභාවත් එක්ක සබත්තාවේ බැඳීම ගෞරවයේ තියෙන, විධායක පිළිබඳ විශ්වාසය තියෙන, අධිකරණ පිළිබඳ විශ්වාසිතා ගෞරවයේ තියෙන රටක් අපිට ඕනේ නැද්ද? ඒ නිසා මම හිතන අපේ දේශපාලන පරිවර්තනයේ පළමු අපි බාර ගන්න වගකීම තමයි මේ ආයතනයන්ට නිසි පරිදි පැවරී තිබෙන කාර්යයන් සහ වගකීම් ඉටු කිරීම සඳහා අපි අවශ්‍ය වෙන සහාය සහ අනුබල කරනවා. අනුබලය ලබා දෙන්න. එහෙම නැත්නම් මේ රට ඉස්සරහට යන්න බැහැ.